COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් පිළිබඳව ගම්පහ දියුලපිටිය ප්‍රදේශයෙන් ඊ දින වාර්තා වුණා. අදාළ කාන්තාව මිනුවන්ගොඩ පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකු වන අතර ඇයගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඒ අනුව අදාළ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලදී එම කාන්තාව සේවය කළ ඇඟලුම් කම්පලේ සේවකීන් 69 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පැයකට පමණ පෙර තහවුරු වුණා. මෙය මාස දෙකකට පසු අපේ සමාජයෙන් වාර්තා වෙන පළමුණ අවස්ථාව COVID-19 රෝගී හඳුනා ගන්නා සියලුම රෝගීන්ගේ ආශ්‍රිතයින් තවදුරටත් හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමටත් එවැගේම අවශ්‍යයිගේ PCR පරීක්ෂණ කිරීමටත් සමාජය තුළ PCR පරීක්ෂණ කිරීමටත් මේ අවස්ථාව වෙන විට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම මිනුවන්ගොඩ රෝහල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ අවස්ථාව වෙන විට අවශ්‍ය පහසුකම් එහි වෙන් කර තබා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම් කිසි කෙනෙකුට ශ්වසන වගේ රෝගයක් තියෙනවා නම් උණ කැස්ස සෙම් ප්‍රදේශයව උගුරේ අමාරුව ඒ වගේම හුස්ම ගැනීමේ අපහසු වගේ රෝග ලක්ෂණ සහිත නම් අපි ඉල්ලා සිටිනවා රජයේ රෝහලකට පැමිණ වෛද්‍යවරයෙකු හමු වී තමුන්ගේ රෝග තත්ත්වය පැහැදිලි කරන්න. එතකොට අවශ්‍ය වුණොත් PCR පරීක්ෂණ කිරීම සඳහා කටයුතු කරනවා. ඒ විදිහට යම් කිසි විදියකින් සමාජය තුළ COVID-19 රෝගීන් තවදුරටත් ඉන්නවා නම් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ඔන්න හඳුනා ගැනීමට කටයුතු කරනවා. COVID-19 අවදානම ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි. එතනින් ඔබට ගිහින් කොළඹ දිස්ත්‍රික්කයටත් ඒ වගේම රටේ අනිත් හැම තැනකටම ඒ අවදානම තියෙනවා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කරයි කියලා. සෞඛ්‍ය අංශ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය මේ අවස්ථාවේදී සිදු කර තියෙනවා. ඒ අනුව මෙම ආසාදිත කාන්තාව පිළිබඳව තහවුරු වීමත් සමග ඊයේ පස්වරුවේ දියුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දිනක අපරාධ වූ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඇගේ 16 හැවිරිදි දිනියටද COVID වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.